ආදරණීය රටවැසි සහෝදර සහෝදරියනි, මේ වන විට අප රටේ මින් පෙර කිසි දිනක සිදු නොවූ විරු ලෙස ජනතා පරමාධිපත්‍ය තහවුරු වී ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජයග්‍රහණ ගණනාවක් ලබාගෙන අවසානයි. එබැවින් දැන් ඇතිවෙමින් පවතින නොසන්සුන්තාවය මම දකින්නේ ජනතාව ලද ජයග්‍රහණය බැහැපත්ව පිළිගැනීමට බැරි දේශපාලන නායකයන් හිතාමතා ජනතාව ප්‍රකෝප කිරීමට ගෙන යන ඉතා සූක්ෂම වූත් කුමන්ත්‍රණකාරී වූත් වැඩපිළිවෙලක් ලෙසයි. එම නිසා ඉතා සුභවාදී ජයග්‍රහණ ගණනාවක් අභියස එය වෙන අතකට යොමු කර ගැටුම් හටගන්නට සලස්වා විශාල අර්බුදයක් නිර්මාණය කිරීමට ආත්මාර්ථකාමී දෙස් විදෙස් බලවේග ක්‍රියා කරන්නට ඉඩ තිබෙන බව අවධාරණය කිරීමට කැමැතියි. එම නිසා මේ තත්ත්වයේ තේරුම් අරගෙන ඉතාමත් බුද්ධිමත්ව සුපරීක්ෂාකාරීව සහ සංයමයෙන්ද අවහිංසාවාදීව සහ සියලු ආකාර ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී මෙම කුමන්ත්‍රණකාරී බලවේගවල අතකොළුවක් නොවීමටත් ඒවාට ගොදුරු වී ලබාගත් සුවිශේෂී ජයග්‍රහණය සමස්ත ලෝක ප්‍රජාව ඉදිරියේ හැල්ලු වීමටත් ඉඩ නොදෙමු කියා මම ඉතා ඕනෑකමින් ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. එබැවින් කලහකාරී නොවී කලබල නොවී කිසිදු ආකාර ප්‍රකෝප කිරීමකට ඉඩ නොදී ඉදිරි දින කීපය ඉතා බුද්ධිමත්ව සහ වගකීමෙන් ක්‍රියා කරමින් රටේ දේශපාලන ස්ථාවරත්වය ජනතාවට පැහැදිලි කිරීමට කථානායකතුමා ඉදිරිපත් වන තුරු අපි ඉතා සංසුන්ව ක්‍රියා කරමුයි කියා ඉතා ඕනෑකමින් මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ගරු කථානායකතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ කරුණාකර හැකි ඉක්මනින් ජනතාවට රටේ දේශපාලන තීරණ තීන්දු ප්‍රකාශයට පත්කර ජනතා අභිමතාර්ථ ඉටු කිරීමට ධෛර්යමත්ව වහා යුහුසුළු වන ලෙසයි. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලු දෙනාගෙන් සහ එම නායකත්වයෙන් මම උදක්ම ඉල්ලා සිටින්නේ මේ මොහොතේ ආයුධ බලය ජනතාවට එරෙහිව බලපවත්වන්නට කටයුතු නොකර ජනතාවගේ සාධාරණ ඉල්ලීම් තේරුම්ගෙන ජනතාවාදීව සහ දේශහිතයිශී ලෙස මෙම ප්‍රශ්නය निराකරණය කර ගැනීමට උපරිම සහයෝගය ලබා දෙන ලෙසයි. එලෙසම දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ රටේ දැවෙන ප්‍රශ්න ඉදිරියේ බලලෝභයෙන් හා ඒ පක්ෂවලට බලය ලබා ගැනීමේ චේතනාවෙන් කටයුතු නොකර ජනතාව මුහුණ දෙන උග්‍ර ආර්ථික හා සමාජීය ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට එක්සත්ව සහ දේශානුරාගයෙන් කටයුතු කරන ලෙසයි. තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාව සතුහෙයින් මාධ්‍ය නිදහසටද ගරු කරමින් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන සහ මාධ්‍ය වේදීන් ආරක්ෂා කිරීමටද කටයුතු කරන ලෙස මම ඉතා ඕනෑකමින් අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. Asia, Sinhala service.